ஐபோன் பெட்டோக்காரம் கிரண் சூதனம் அப்பி அததாசைதி கதாகரண் சூதனம் மெச்சர் காலயா கதாகர முடியாது அலுத் பிரீட் எக்க கண்ண ஏ இங்கிலீஷ் ஸ்பிரிங்கர் ஸ்பானியல்ஸ் குடக்கலாட கொக்க ஸ்பானியல்ஸ் அதிசய சமான ஹபை யாகென் டிகக் வெனஸ்ன அலுத் பிரீட் எக்க மேவெந்தி ஸ்ரீலங்கா போலீசிய பாவிதா கரண பிரீட் எக்க அத கதா கரமு பெட்டோக் எக்கென் மே கண இங்கிலீஷ் ஸ்பானியல்ஸ் லா அத பெட்டோக் மெஸ்ருதலும் வெனுவென் பெட்டோக் Springer Spaniel කියන්නේ gun dog category එකට වැටෙන අර ලස්සන සුනගෙක්. මේගොල්ලෝ දඩයම් කිරීම සඳහා තමයි mainly භාවිත කරලා තින්නේ. ඒ වගේම මේගොල්ලොන්ගේ ඉතිහාසය ගත්තම මේගොල්ලෝ එන්නේ බ්‍රිතාන්‍යය තුලින්. ඉතින් cockers හෝ springers කියන විදිහට තමයි මේගොල්ලොම නම් කරලා තින්නේ ඒ කාලේ බ්‍රිතාන්‍ය කාලේ. කොහොම හරි ඉතින් ඒ කාලේ මේ springers ලා category ගානකට බෙදලා තියෙනවා. විශේෂයෙන්ම एक पउल एक लीटर एक मेगोलो डेप्रीसम इधर संधान हे भाई इंग्लिश स्प्रिंगर स्पैनियल इंग्लिश कोक स्पैनियल फील्ड स्पैनियल वगे प्रभेद गण नाटम एक अरमुन संधा मेगोलो मे अभिचरण मगिन मेगोलो वेंकरला नवता अभिचरण कटियत यमुकरला एंगलते स्प्रिंग वर्गे स्पैनियला शतवर्ष किट पेर हनुन सुनक विशेष मुलिम दड़िया करव समकतु කුරුල්ලන් පස්සේ හඹා යන්න කුරුල්ලන් අල්ලා ගැනීමට මේ ස්පැනියර්ස්ලා භාවිතා කරලා තිනවා කියලා තමයි පොත්පත්වල සඳහන් වෙන්නේ. කොහොම හරි ඉතින් ගන්ඩෝග් කෙනෙක් විදිහට තමයි ඉංග්‍රීසි ස්පැනියල් පසු කාලීනව අපිට ලම් වෙන්නේ. 1870 දී බ්‍රිතාන්‍යයේ පළමු ඩොග් ෂෝ එකේදී මේගොල්ලොන්ව ෂෝ එකට නැත්නම් සම්දර්ශනයට යොමු කරලා තියෙනවා. ඉතින් පස්සේ 1902 දී තමයි ස්ප්‍රින්ගර් වර්ග දෙකක් ලෙස මේගොල්ලෝ වෙන වෙනම හඳුන්වා ගන්න. ඒ වගේම මේ වෙද්දී හමුදාවල පොලිසිය රාජකාරී කටයුතු සඳහා මේගොල්ලෝ පාවිච්චි කරනවා භාවිතා කරනවා. ඒකට විශේෂ හේතුම තමයි මේගොල්ලන්ට තියෙන තියුණු ඉව සහ සූක්ෂම බුද්ධිය. ඒ අනුව තමයි ඉංග්‍රීසි ස්පැනියර්ස්ලා මේ වෙද්දී ලෝකේ පුරාම ජනප්‍රිය වී තිබෙන්නේ සහ විශේෂයෙන්ම ශ්‍රී ලංකා පොලිසිය අතරේ ජනප්‍රිය වී තිබෙන්නේ. ඉංග්‍රීසි ස්ප්‍රින්ගර් ස්පැනියර්ස්ලා මධ්‍යම ප්‍රමාණයෙන් හැඩ ගැසුණු මධ්‍යම ප්‍රමාණයට ලොකු වෙන ඩොග් බ්‍රීඩ් එකක්. විශේෂයෙන්ම මේගොල්ලන්ගේ වලිගය තරම කැපී යන වලිගයක්. ඒ කියන්නේ එච්චර දිග නෑ. සාමාන්‍යයෙන් කොට වලිගයක් විදිහට හඳුන්වන්න පුළුවන්. සාමාන්‍යයෙන් බැලූ බැල්මට මේගොල්ලෝ සමබර හරි ලස්සනට ඉන්න ඩොග් බ්‍රීඩ් එකක් කියලා අපිට කියන්න පුළුවන්. ඉතින් ඔන්න අපි ස්ටාර්ට් කරන්න සූදානම් තවතලු ප්‍රෝග්‍රෑම් එකක් ශ්‍රී ලංකා පොලිසිය ඇතුළේ ඉඳලා ශ්‍රී ලංකා පොලිසියේ අස්කිරිය කෙනල් කේනන් යුනිට් එක ඇතුළේ ඉඳලා ඉතින් අද දවසේදී අපිත් එක්ක ඉන්නේ මේ අමුත්තා මෙයා කොක ස්පැනියල් නෙමෙයි මෙයා ඉංග්‍රීස් ස්පැනියල් මාලින්ද ඉන්නවා ආයිබෝන් ආයිබෝන් මේ මෙයාගේ හසුරවන්න හසුරවන්න ඉතින් රයිට් ඉතින් ආයිබෝන් ආදරෙන් පිළිගන්න වැඩසටහනට කියන්නකෝ දැන් මෙයා කොහෙන්ද ගෙනාවේ මෙයාගේ වයස කීයද නම් මොකද්ද मैं अभी श्रीलंका पोलिस राज्य तमाइ अभी आने करे दंगर्दू तुन हमारा मैं गतकर जीवित मैं मम तमाइ राटिंग मम तम बार गतिशलाम थिंग हरी सतुटिंग मैं अभी गतक हरी हुता किसी प्रश्न आज्ञा थिंग मम कीन दे आगे इन दंगार එතකොට දැන් මෙයාගේ ගෙනාවට පස්සේ මෙයා නෙදර්ලන්තේ කියන සීතල පරිසරයක් අපි ඒකේ හුරුවීම් පස්සේ කතා කරමු. එතකොට දැන් මේ ගෙනාවට පස්සේ දැන් මෙයාව විශේෂයෙන්ම පොලිසිය භාවිත කරන්නේ මොන වගේ වැඩවලටද? අපි ඉංග්‍රීසි ස්පින්ගර් ස්පැනිය කියන මේ වර්ගය අපි විශේෂයෙන් මද්‍රව්‍ය හා පුපුරද්‍රව්‍ය යන මේ අංශ දෙකට තමයි අපි ට්‍රේන් කරන්නේ. මොකද මෙයාලගේ අපි මේ මේ වර්ග දෙකේ පුහුණු කරන්නේ මේ सामान्य टीका लोकू सत्ट अंडे बेरी स्थान वाले मेला टीका कुड़ा अभी यवला एक लेसी राजकारी करगा पुलवांग निशा मद्रव्य वाले बेडियारी कपी
ට්‍රේන් කරන්නේ. මෙයා අපි ට්‍රේන් කරලා තියෙන පුපුරන දරුවලට ඒ අඩුපාඩු පුරවන්න. අඩුපාඩු පුරවන්න. සාමාන්‍යයෙන් ඉතින් මෙයාගෙන් ලැබෙන දායකත්වය කොහොමද මෙතනද? මේ අවුරුදු කීපය ඇතුළත ලැබිච්ච දායකත්වය කොහොමද? දැන් අවුරුදු 3 හැමතෙම අපි රාජකාරී ගොඩක් කරලා තිනවා, සර්ච් ගොඩක් කරලා තිනවා. ඒ එකක් එකක්වත් මේ අසාර්ථක වෙලා නැහැ. හොඳින් නිම වෙලා තිනවා, කිසිම සිදුවීමක් නැතුව. ඒ සමහරලාට දැන් පොලිස් නිලධාරියෙක්ට කරගන්න බැරි දේවල් පොලිස් සුනිකෙක් හින්ද කරනවා. ඔව්. ඉතින් දැන් අවුරුදු 3 හැමාරක් තිස්සේ මේ ට්‍රේනින් එක දීල් දෙන හින්දා මේක කරන්න පුළුවන්. අනිවාර්යයෙන්. මොකද මොකක් හරි විශේෂ ක්‍රමයක් භාවිත කරනවද? විශේෂ ක්‍රමයක් කියන්නේ අපි මෙයාලත් එක්ක අපි මේ අපේ ට්‍රේනින් වලට හොඳ සම්බන්ධතාවක් තියෙන්න ඕනේ. හසුරවන්නත් නිලසුනකත් අතර හොඳ සම්බන්ධතාවක් තිබුණොත් තමයි සාර්ථක රාජකාරියක් අපිට කරන්න පුළුවන් වෙන්නේ. ඒ තියෙන ආදරේ බැඳීම පැක් එක අපි කියනවා පැක් එකක් කියලා. ඒ බැඳීම තමයි මේ සාර්ථක රාජකාරියක් සඳහා මෙච්චර කාලයක් මේ සිද්ධ වෙලා යන්නේ. ඉතින් අනිත් බ්‍රීඩ්ස් නුත් මේ මම හිතන්නේ දැකලා තියෙනවා, ඒගොල්ලොත් එක්කත් වැඩ කරලා තියෙනවා. කොහොමද මේ ඉංග්‍රීසි ස්පැනියල් ගෙන් ලැබෙන ආදරය සහ මෙයාගෙන් ලැබෙන විශේෂ මොකක් කර තියෙනවද? ඉංග්‍රීසි ස්පැනිය කියන වර්ගයේ හරි හොරතල් වගේම සෙනෙහස වැඩි. හැරලත් එක්ක හොඳ සම්බන්ධතාවක් තියෙනවා. දැන් රොට්ටල් එහෙම ගත්තොත් එහෙම පොඩ්ඩක් එයාලා ඇටැක් වලට බරයි. ඇග්‍රෙසිව්. මේ මෙයා මේ වර්ගයේ එහෙම මේ අපිට ට්‍රේනින් කරන්න අමාරුවක් නැහැ, ලේසි. අපිත් එක්ක හොඳ සම්බන්ධයක් තියෙනවා මේ ඉංග්‍රීසි ස්පැනියල. ඉංග්‍රීසි ස්පැනියල්. ඔව්. දැන් කොකස් ස්පැනියල් නුයි මෙයා ගත්තා පොඩි පොඩි වෙනස්කම් ටිකක් තියෙනවා. කොකස් ස්පැනියල් නුත් හැන්ඩල් කරලා තියෙනවද? නෑ, කොකස් ස්පැනිය මම හැන්ඩල් කරලා නෑ. ලංකාවේ කොච්චර මේ ඉංග්‍රීසි ස්පැනියල්ස් දක් මේ වෙද්දි රාජකාරී කටයුතු වල නිරත වෙලා ඉන්නවද? අපි ශ්‍රී ලංකා පොලිස් නිලසුණු කොට්ටාසේ ඉංග්‍රීසි ස්පැනියලා මේ වෙනකොට 7ක් විතර තමයි ඉන්නේ. නිලසුණු කොට්ටාසේ දෙන්නෙක් විතර තමයි ඉන්නේ. මේ වෙද්දී දෙන්නෙක් ඉන්නේ. අනික කටේ රාජකාරී රාජකාරී පිට ස්ථාන වල තමයි රාජකාරී කරන්නේ. දැන් සීතල පරිසරයක් නෙදර්ලන්තේ යන්නේ. නෙදර්ලන්තේ ඉඳලා ආවට පස්සේ මේ කෝට් එක බැලු බැලමට සහ මේගොල්ලන්ගේ ලොගෝ කෝට් එකක් තියෙනවා. මේ පරිසරයට අනුවර්තන වෙනවද? අපි දන්න නුවර කියන්නේ සාමාන්‍යයෙන් චුට්ටක් සීතලයි. හැබැයි අනුවර්තන වෙන්න පුළුවන්ද? මේ මේ කොට්ටාසේ නිලසුණු කොට්ටාසේ මහනුවර ස්ථාපිත කරන්නත් එක හේතුවක් තමයි මේ නිලසුණුකෝන්ගේ පරිසරයට හුරු වීම. අපේ තියෙන සීත ගුණය මේ මේ සීතල දේශ ගුණයත් රස්නේත් තියෙන නිසා අපිට පහසු වෙනවා ටික කාලයක් යනකොට රාජකාරී කරන්න. මොකද අපිට නුවර පළාත විතරක් නෙවෙයි රාජකාරී කරන්න, විවිධ පළාත්වල රාජකාරී කරන්න. කොළඹ ගත්තොත් අපිට හුඟක් රස්නේ, පොළොන්නරුව ගත්තොත් තවත් ඊට වැඩිය රස්නේ. ඒ නිසා මේක අපි රටින් ගෙන්නපු ගමන් අපි නුවරදී ඒ දේශ ගුණ දෙකටම හුරු කරනවා. හුරු කරනවා. ඔව්. එතකොට අපිට ඒ රාජකාරී පහසුනදා මහනුවර ගත්තම අපිට මෙයලා ගෙන්නපු ගමන් පොඩ්ඩක් මෙයලට පොඩි අපස්සාවක් තියෙනවා. ඒ නිසා අපි ටික කාලයක් එයලා ට්‍රේනින් කරන්න නැතුව, ඒ කියන්නේ සබ්ජෙක්ට් එකට ට්‍රේනින් කරන්න නැතුව අපි එයත් එක්ක පරිසරය හුරු වීම සඳහා කාලයක් තියලා එයත් එක්ක සම්බන්ධතාව තියාගෙන අපේ මේ අපිත් එක්ක සම්බන්ධතාවයට පමණක් අපි පුහුණු කරනවා. පුහුණු කරනවා. මෙයාව පවුලේ කෙනෙක් හදනවා නම්, පොලිසියෙන් ඇරෙන්න වෙන පිට පවුලේ කෙනෙක් හදනවා නම් මොන වගේ පවුලකට සාමාන්‍ය මෙයාව වඩාත්ම ගැලපෙන්නේ? මෙයා අපිට පවුලක හදනවා නම් මෙයාගේ අපි මේ නිවසක සාදනවා නම් අපි සාමාන්‍යයෙන් නිවස ආරක්ෂාව සඳහා තමයි අපි හුඟක් කට්ටිය මෙයාව තියාගන්නේ, සතු තියාගෙන ඉන්නේ. නමුත් අපිට එහෙම ලොකු ආරක්ෂාවක් ඉංග්‍රීසි පැනියෙන් ලබා ගන්න බෑ. මෙයා හරි හුරතල් ඉංග්‍රීසි පැනිය කියන්නේ හුරතල් සතෙක් නිසා. මෙයාලා අපි සාමාන්‍යයෙන් ගෙදර ළමයික සෙල්ලම් කරන්න අරේ මේ වගේ එහෙම හුරතලේට හදන්න හොඳ බ්‍රීඩ් එකක්. බ්‍රීඩ් එක. දැන් දැකපු කෙනෙක්ට හිතන්න පුළුවන් දැන් අර අපි කිව්ව විදිහත් එක්ක දැන් ඉංග්‍රීසි පැනියල් කෙනෙක් ගත්තාන් පස්සේ මේ අර ආදරෙන් හදන්න පුළුවන් එක්කෙනෙන්නේ. මෙයා මේ පුපුරන ද්‍රව්‍ය කොහොමද හොයන්නේ? මේක මේක හරි හරි අමුතු කතන්දරයක්නේ. ඒ කියන්නේ මේ ඒ දවසේ නම් දෙන ට්‍රේනින් එක හින්දමද මේක වෙන්නේ? නැත්නම් විශේෂ මොන හරි අනිගමනය කරනවද? මේගොල්ලන්ට මොන හරි ඉව කරන්න ලබා දෙනවද ඒ පොඩි කාලේ ඉඳන්? ඔව්, අපේ පුහුණුව තියෙනවා මාස, ඒ කියන්නේ පුපුරන ද්‍රව්‍ය සේවීම සඳහා අපි මාස 6ක් පමණ පුහුණුවක් දෙනවා. ඒ පුහුණුවේදී අපි මෙයාට විවිධ ක්‍රියාකාරකම් කරලා එයාගේ එයයි මමයි තියෙන සම්බන්ධතාවයත් එක්ක තමයි අපි පුපුරන ද්‍රව්‍ය වගේම මද්ද්‍රව්‍යත් වලට තුරු කරන්නේ.
සාමාන්‍යයෙන් දැන් අපි කොහොමද හොයාගන්නේ දැන් මේ සුනකයා මෙහෙට ආවට පස්සේ මෙයාව මද්‍රව්‍යවලට දාන්න ඕනේ මෙයාව ක්‍රයිම් වලට දාන්න ඕනේ කියලා අපි එහෙම අපි හිතා ගන්නවද නැත්නම් ඒක සාමාන්‍ය මේගොල්ලන්ගේ ට්‍රේනින් එකත් එක්ක මේගොල්ලෝ දක්වන දක්ෂතාවත් එක්ක වෙනස් වෙනවද නෑ ඒක අපි අපේ නිවුස් කොට්ටාස අධ්‍යක්ෂතුමාත් මූලස්ථාන ප්‍රධාන පරීක්ෂකතුමාත් අපේ පුහුණු ස්ථානතුමාත් තමයි තීරණය කරන්නේ මෙ මේ සුනකයා මොන සබ්ජෙක්ට් එකකටද ගැලපෙන්නේ ගැලපෙන්නේ කියලා එයාලගේ තීරණෙත් එක තමයි ඒ සබ්ජෙක්ට් එකට ඇතුළත් වෙලා තියෙන්නේ ඉතින් ඉංග්‍රීසි ස්පැනියල් මේ ඉන්නේ බලා ගන්න පුළුවන් කොක ස්පැනියල්ට වඩා ටිකක් තරමින් විශාලයි අපි පහුගිය දවසක කතා කරපු ඇලස්කන් මැලමියුට් වගේ තමයි හස්කි වලට වඩා විශාල වගේ තමයි මෙයත් එයාට වඩා විශාලයි ඉංග්‍රීසි ස්ප්‍රින්ගර් ස්පැනියල්ස් ගැන කියන ෆාස්ට් ලයින් එක මේ AKC breeding popularity එකට අනුව මේගොල්ලන්ට හිමි වෙන්නේ 27 වෙනි ස්ථානය. ඒ වගේම මේගොල්ලන්ගේ පිරිමි සතෙක් සාමාන්‍යයෙන් අඟල් 20ක් දක්වා උස යනවා. යානු සතෙක් සාමාන්‍යයෙන් අඟල් 19ක් වගේ තමයි උස යන්නේ. පිරිමි සතෙක් සාමාන්‍යයෙන් උපරිම බර ප්‍රමාණය රාත්තල් 50කට වගේ වර්ධනය වෙන ගමන්ම යානු සතෙක් සාමාන්‍යයෙන් රාත්තල් 40කට වගේ වර්ධනය වීමක් තමයි දක්නට ලැබෙන්නේ. විශේෂයෙන්ම මේගොල්ලන්ගේ ජීවිත කාලය අවුරුදු 12ක් 14ක් වගේ කාලයක් තමයි. ඒ වගේම මේගොල්ලෝ වැටෙන ගෲප් එක තමයි ස්පෝටින් කියන කැටගරි එක. ඒ වගේම මේගොල්ලන්ගේ කෝට් ගලස් ගණනාවක් අපිට දකින්නට පුළුවන්. ඒ අතර lemon and white, liver and white, tricolor, black and white, orange and white සහ red and white කියන කලර්ස් මේගොල්ලන්ගේ වැඩි වශයෙන් අපිට දක්නට ලැබෙන කලර්ස්. ඉතින් මේ ඉංග්‍රීසි ස්පැනියල් ගැන තවදුරටත් මේ විස්තරාත්මකව කතා කරන්න. ඉතින් චන්දන කොළුකල මහත්මයාව වෙනද වගේම පිළිගන්නවා ආයුබෝවන්. ඉතින් ඉංග්‍රීසි ස්පැනියල් සහ කොක ස්පැනියල් කියන්නේ බ්‍රීඩ් දෙකක්නේ. ඔව්. මොකද්ද මේ දෙකේ බැලූ බැල්මට තියෙන වෙනස? ඇත්තටම බැලූ බැල්මටම අපිට මේගොල්ලේ කලර්ස් වලින් අපිට පැහැදිලිවම අපිට අඳුන ගන්නට පුළුවන් මේගොල්ලෝ ඉංග්‍රීසි ස්ප්‍රින්ගර් ස්පැනියල්ස්ද එහෙම නැත්නම් කොක ස්පැනියල්ස්ද කියලා. මොකද අරක අපිට පැහැදිලිවම අපේ ඉන්න අයගේ කලර්ස් දෙකක් තියෙනවා කොක ස්පැනියල් බ්ලැක් ඇන්ඩ් බ්‍රවුන් කියන එක. එතකොට අපි ස්ප්‍රින්ගර් ස්පැනියර්ස් ගත්තොත් එහෙම ඒගොල්ලොන්ගේ බාහිරව හඳුන ගන්න පුළුවන් ඒගොල්ලොන්ගේ පැචස් වගේ තමයි ශරීරයේ තියෙන්නේ. වයිට් කලර් ඇන්ඩ් බ්ලැක් වයිට් ඇන්ඩ් බ්‍රවුන් වගේ පැචස් තමයි මේගොල්ලොන්ගේ ශරීරයේ පුරා තියෙන්නේ. ඉතින් බැලූ බැල්මට ඕනම එක්කෙනෙකුට මේ ප්‍රධාන වෙනසෙන් අඳුන ගන්නට පුළුවන්. අනික ඒගොල්ලොන්ගේ රෝම ප්‍රමාණය අරගොල්ලෝ ටිකක් කොක ස්පැනියර් ලාගේ කැරලි ගැසිලා වගේ දක්ින්න ලැබෙනවා. මේගොල්ලොන්ගේ නෑ ලෝන් එයා එකක් තමයි අපිට දකින්න පුළුවන්. සයිස් එකෙන් මොකක්ද වෙනසක් තියෙනවා? සයිස් එකෙන් සාමාන්‍ය අපිට අරගොල්ලෝ ටිකක් පොඩි චබි ගතියක් තියෙනවා අපිට ස්පැනියර්ස් ඉංග්‍රීසි ස්පැනියර්ස්ලා අරගොල්ලෝගේ පොඩ්ඩක් ඒ ගතිය අඩු ඒගොල්ලෝ පොඩි දිගටිභාවයක් තමයි අපිට බලාගන්න පුළුවන්. එතකොට දැන් මේ ඉංග්‍රීසි ස්පැනියල් කෙනෙක් කෝ වෙනත් බ්‍රීඩ් එකක් කෝ සාමාන්‍ය පොලිසියේ වැඩ කරන කාලයක් තියෙනවනේ. ඔව්. ඒ කාලෙන් පස්සේ රිටයර් වෙන සාමාන්‍ය කොච්චර කාලයක් වගේ මේ සේවය ගන්නවද? ඇත්තටම අපි මේගොල්ලෝ අවුරුද්දක් වගේ ඇතුළත තමයි අපි පොලිසියට බඳවා ගැනීමක් කරන්නේ. පුහුණු කාලේ පටන් ගන්න අවුරුද්දකින් විතර පස්සේ තමයි. ඒතකොට ඒගොල්ලෝ අපි විශ්වාස කරනවා මේගොල්ලෝ මේ පුහුණුව සඳහා ඒක එන්ඩියුරන්ස් එක දරා ගැනීම ශක්තිය ඒගොල්ලෝ තියෙනවා කියලා. මේ පුහුණුවෙන් පස්සේ සාමාන්‍යයෙන් අපි අවුරුදු 8ක වගේ කාලයක් තමයි අපි මේ සුන කියන්නේ අපේ රාජකාරි සඳහා අපි යොදවා ගන්නවා. රාජකාරි සඳහා යොදවනවා. එතන මේගොල්ලන්ගේ ජීවිත කාලය කොහොමද ඉංග්‍රීසි ස්පැනියල්? ඔව් ඇත්තටම මේගොල්ලෝ හරීම තමාගේ ස්වාමියාට එහෙම නැත්නම් මාස්ටර්ට ඉතාමත්ම කීකරුව ලෙන්ගතුව ආදරණීය සුනකේ. ඉතින් අපේ මේ මාස්ටර් ඒ කියන්නේ අපේ හසුරණ නිලධාරියත් එවැනි හැඟීමක් තියෙන නිලධාරියෙක් වුණොත් මම හිතන්නේ මේගොල්ලන්ගේ රාජකාරිය වඩාත් සාර්ථකයි. එතන ජීවිත කාලය සාමාන්‍යයෙන් අවුරුදු 12කට වඩා ජීවත් වෙන්න මේගොල්ලෝ අවුරුදු 12කට වඩා ජීවත් වීමේ හැකියාවක් තියෙනවා. ඒක ඉතින් ගොඩාක් වෙලාවටම ඇත්තටම ඩිපෙන්ඩ් වෙන්නේ මේ සුනකයා සහ මේගොල්ලෝ මේ සුනකයාත් එක්ක ජීවත් වෙන පුද්ගලයන්ගේ හැඟීම් මත තමයි මෙයාගේ ආයු කාලය ගොඩාක් වෙලාවට ඩිපෙන්ඩ් වෙන්නේ. පිරිසිදු කිරීමේ කටයුතු සහ ග්‍රූමින් කටයුතු වලදී මේගොල්ලොම සාමාන්‍ය එදිනෙදා මේක කරනවද නැත්නම්? ඇත්තටම අපි මේ සුනකයෙක්ගෙන් අපි රාජකාරියක් යොදවන්නේ. එහෙම නැත්නම් රාජකාරියක් නැති දවසර මේගොල්ලෝ අපි කන්ටිනියු අපි ට්‍රේනින් වලට ගන්නවා. එතකොට ඒ ගත්තට පස්සේ හවස්වරුවේ රාජකාරිය නිමවීමෙන් පසු අනිවාර්යෙන් මේගොල්ලෝ අපි ග්‍රූමින් කරනවා. ඒ ග්‍රූමින් කරන්නේ ප්‍රධාන වශයෙන්ම එකක් මේ සුනකයාට යම් පහසුවක්. එයාගේ ශරීරයේ තියෙන කිනිතුල්ලෝ ඉන්න පුළුවන් මැක්කෝ ඉන්න පුළුවන් මේගොල්ලෝ අයින් කරලා මෙයාට යම් කිසි පහසුවක් ලබා දෙන්න සහ එයාගේ විඩාව සංසිඳුවීම සඳහා මේ සුනකයාව අපි සම්බාහනය කිරීමක්. ඉතින් මේ දෙක මෙයාට ඉතාමත් අත්‍යවශ්‍යයි. එයාගේ විවේක කාලය එයාට ඉතාමත්ම හොඳට ගත කරන්න පුළුවන්. ඒ වගේම මෙයාගේ සෞඛ්‍ය නඩත්තුවට මෙම ග්‍රූමින් කියන එක ග්‍රූමින් කිරීම ඉතාමත්ම වැදගත්. මොකද මේ පරපෝෂණය කියන්නේ මම කලින් කිව්වා වගේ මැක්කෝ වගේ සතුන් මෙයාගේ හපා කෑමේ යම්කිසි රෝගාබාධ මෙයාට ඇති වෙන්න පුළුවන්. ඒ වගේ මේක අනික් සුනකයන්ට පැතිරෙන්නත් පුළුවන්.
ඉතින් එයාව හවසට අපි ග්‍රූමින් කිරීමෙන් එයා සෞඛ්‍ය සම්පන්න කරනවා ඒ වගේම හසුරුවා එයාගේ මාස්ටර් එක එයා හොඳ සම්බන්ධතාවයක් නම් ග්‍රූමින් කිරීමේ අපි බලාපොරොත්තු වෙනවා දැන් සමහර ලාකට යම් යම් පරීක්ෂණ වලදී මිෂන්ස් වලදී මේගොල්ලෝ යන ස්ථාන සමහර ලාට පිරිසිදු ස්ථාන නෙවෙයි වෙන්න පුළුවන් සමහර ලාට අපිට ඒක ගැන දැනුමක් නැති වෙන්න පුළුවන් එතකොට මේ ලෙඩ හැදීමේ සම්භාවිතාවයක් නැද්ද වැඩිපුර ඇත්තටම මේ ග්‍රූමින් එකත් එක්ක මම කතා කරොත් එහෙම සුනකයන් අපි ඕන තැනක රාජකාරී යෙදෙව්වත් අපි හවසට මේ සුනකයාව ගෙන්නලා රාජකාරිය නිමාවීමෙන් පසු සුනකයාව පිරිසිදු කරලා අවශ්‍ය දේවල් ටික අපි කරනවා නම් 90%ක් අපිට මේ ලෙඩ රෝග ආබාධ වලින් මේ සුනකයාව වළක්වා ගන්නට පුළුවන් ඒ නිසා අපිට ඕන තැනක ඕනෑම පරිසර තත්ත්වයක් යටතේ මේ සුනකයාව රාජකාරිය යොදවන්නට පුළුවන් ඒක ගැටලුකාරී තත්ත්වයක් නෑ එතන මේ දෙන සමහර සමහර ඇතම් න්‍යූට්‍රිෂන්ස් ගන්න වෙන්න පුළුවන්. එතකොට එක එක බ්‍රීඩ්ස් වලින් එක එක සමහර ලාට වෙනස් වෙනවා. ඔව්. එතකොට මේගොල්ලෝ කරන රාජකාරීත් එක සමහර ලාට වෙනස් වෙන්න පුළුවන්. එහෙම වෙනසක් ඇත්තටම තියෙනවද? ඇත්තටම අපි ගත්තොත් රාජකාරී මට්ටමින් ගත්තොත් අපි නිලසුනක මූලස්ථානයේ අපි රාජකාරී වර්ග කීපයක් තියෙන එකක්. අපරාධ පරීක්ෂණ, පුපුන් ද්‍රව්‍ය සහ මත් ද්‍රව්‍ය කි. මේ හැම රාජකාරීයකටම සුනකයක පුහුණු වෙන්න ඕන. ඒගොල්ලෝ එක හා සමාන ලෙස තමයි මේකට මහන්සි වීමක් වෙන්නේ. एगोलोट अभी आहार लबादी विशेष वियली आहार लबादी मेद अभी निलसन कोट्टासे अनियुक्त पशु वैद्य अमल दिशा नायक महात्म विशेष अध्ययन करलाकंड अवश्य न्यूट्रिशन तीन वियली आहार तोरगण तम अभी सुनकियां लबादी इट अमतर मे सुनकियांगे सौख्य यम किसी गैटलुकारी तत्क सह मेघोलोंगे यम लिडक अभी असनीप तत्क दंडनाम मे अंट विशेष आहार वेल की ලබාදෙන්න උත්සාහ කරනවා ලබා දෙනවා මොකද එකෙන් අපි යාට ඒ ලෙඩේ රිකවර් කරගන්න මේ ආහාර වලින් න්‍යූට්‍රිෂන් ඔබ කලින් කතා කරා වගේ වැදගත් නිසා අමතර ආහාර වේල් කුලුත් ලබා දීලා අපි ඒ තත්ත්වය අපි සමනය කරගන්න කටයුතු කරනවා දැන් මේගොල්ලෝ මේ විශේෂම ඩොග් ෂෝස් වලට දානවා දැන් මේ ඉංග්‍රීසි ස්පැනියක් එහෙම ජයග්‍රහණය කරපු කෙනෙක්ද ඩොග් ෂෝස් වලින් ඔව් ඇත්තටම මේ අපි කලින් ඉදිරිපත් කරපු සුනකයාත් අපි ජයග්‍රහණ කීපයක්ම අපි ලැබපු සුනකයන් අපි ඒ තරඟාවලිය වලට ගියාම අපිට ඇත්තටම තේරෙනවා අපි සුනකයන්ගේ මේන්ටේනස් අනික් අයට වඩා අපි හොඳ තැනක ඉන්නවා කියන එක. ඔබ සුදී ඔබතුමන්ට ඉතින් තවත් ප්‍රෝග්‍රෑම් එකක් ඉන්න ඔබතුමම අපි මුණ ගැහෙන්න සූදානම්ෙන් ඉන්නවා. ඉතින් එහෙනම් ගිහින් එන්න මේ ඉංග්‍රීසි ස්පැනියල් ගැන කතා කරපු පෙට් ටොක් එක මොකද ඉතින් විශේෂ වැඩසටහනක් මොකද ලංකාවේ ගොඩක් කාලාට මේ කොක ස්පැනියල් විතරයි දකින්න ලැබෙන්නේ ඉංග්‍රීසි ස්පැනියල් තමයි ගොඩක් කාලාට අපේ දෙපාර්තමේන්තුවේ සහ අනික් සන්නද්ධ සේවාවල විතරයි මේගොල්ලෝ වැඩකට යොදා ගන්න සත්‍යයක් විදිහට සලකන්නේ සමහරවිට. ඉතින් බොහොම ස්තුතියි ඔබතුමන්ට තවත් අලුත් දවසක අලුත් ප්‍රෝග්‍රෑම් එකේ හම්බ වෙනකන් ගිහින් එන්න මේ පෙට් ටොක් සුරතුළුම වෙනුවෙන්.